යෝ කට්ටිය මොකද වෙන්නේ? ඉතින් ඔන්න අදත් මම ආවා ඔන්ලයින් ආතල් ඉන්ටර්විව්. ඉතින් දැන් මේක ඔන්ලයින් ආතල් ඉන්ටර්විව් කිව්වට මේකේ තනිකර රැපර්ස් තමයි ඉතින් ගෙන්නන්නේ. ඉතින් ඔන්ලයින් ආතල් ඉන්ටර්විව් ඔන්ලයින් රැප් ඉන්ටර්විව් කියලා අපි ඉතින් වෙනස් කරන්න හිතුවා. වෙනස් කරන්න හිතුවා කියන්නේ ඉතින් කොහොමත් එකම thumbnail එක යන්නේ අපේ ගවේෂණ තමයි ආර්ට් එක එකත් කරන්නේ. එයාවත් මතක් කරන ගමන් අද මම ආයිබන් කියලා පිළිගන්නවා නදුන්වත් සහ අපේ අද ගෙස්ට් ආටිස්ට් ඒ නැත්තම් අපේ සහෝදරයා බවන්තවත් මම ආයිබන් කියලා පිළිගන්නවා. බවන්ත මොකද වෙන්නේ? ඉස්සරහට මගේ ප්‍රභාගේ එකක් එන්න දේවා නීති අන්දයි කියලා. ඒක මේ චන්දර කලින් එන්න බලාපොරොත්තුෙන් තියෙනවා. චන්දර කලින් කියන්නේ දේශපාලනයේ ලිස් එකක් වගේ. නීති අන්දයි කියවම සාමාන්‍යයෙන් ඔළුවකට යනවනේ මොකක් ගැන කතා වෙන්නේ කියලා. හරි බවන්ත, අපිට කිව්වොත් ඉස්කෝලේ කාලේ වෙච්ච, يعني ඉස්කෝලේ මොකද්ද පෞල් පරිසරය ගැන කිව්වොත් කවුද ගෙදර ඉන්නේ සමාජිකේ පොඩ්ඩ අපේ පැත්ත මතක් කරමු. මගේ ගෙදර මායි අම්මයි අක්කා බැලලා එහෙම ඉන්නවා. ඒ වගේ තමයි පෞල් පරිසරය යන්නේ. ඉස්කෝලේ ගැන කතා කරොත් සුන්දරයි. පස්සාද කොයි ඉස්කෝලේ? ගමේ ඉස්කෝලේ ගියේ. විද්‍යාලෝක මහාවිද්‍යාලය කියලා ගමේ එකක ගියේ. ලොකු ඉස්කෝලේ නෑ අපේ. එතකොට මේ ගොඩක් දෙනෙක් දන්නව ඇති සමහර විට බවට මේ රැප් වලට අමතරව සින්දු කියන්න පුළුවන් නේ. හොඳට මං හිතන්නේ හොඳට කියලා කියනවා. අම්බින් වගේ අම්මුණුත් කියනවා මං හිතන්නේ හොඳයි කියලා. ඒක ඕගොල්ලෝ දැක්කම පාර ගන්නවා නම් හොඳයි. අනිවාර්යෙන් හොඳයි. අපි දැක්කම ඔය දවස්වල වීඩියෝ ටිකක් එහෙම යනවා මේ. ඉතින් ඉස්සරහට අපින් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ වගේ රැප්ද නැත්නම් සින්දුද නිකසින් පැත්තෙන්ද? එහෙම ලොකු කුමනාවකින් මල් සින්දු කියනවා කියන දෙයක් නැහැ. මොකද මං ආවේ එළියට, කියන්නේ ඉස්සෙල්ලා අතරට ආවේ මචං මං රැප් වලින්නේ. ඒක කරගෙන යනවා. අර කව එකක් දෙකක් කරගෙන දාන ඒක ආතල් එක සඳහාම. ඉස්තරහට මගේ ප්‍රයිවට් එකක් කියලා මගේ ඌමනා මත එකක් වෙනවා. ඒකේ මල් සින්දු ගැල්ලකුත් යනවා. ඒකත් මම කියන්නේ රැප් එක එක්කෝ ප්‍රභා වෙන්න පුළුවන් නැත්තම් දෙන්න ගෙන ගොස් දෙයක් යන්න පුළුවන්. අපි කතා කරලා තියෙන පැත්ත ඒකත් වෙනවා. ඌම තමයි. අපි සින්දු පොඩ්ඩක් ඉස්සරහට රසවත් වෙන්න ඕනස අපි ඉස්සරහට තියෙන මම පොඩි දැන් චැලෙන්ජ් එකක් දෙන්නම්. බවන්ත ගැන මම අහපු දෙයක් මේක. මම මේ ස්ටුඩියෝ අධිසා මෙයාගේ යාළුවා මට කිව්ව දෙයක් තමයි බවන්තරතර ෆ්‍රී ස්ටයිල් පුළුවන්ලු. හරියනම් බවන්ත අපි පොඩි මේක චැලෙන්ජ් එකක් නෙමෙයි, මේකට චැලෙන්ජ් එකක් නෙමෙයි කියලා මම දන්නවා. පොඩි ෆ්‍රී ස්ටයිල් එකක් දෙන්න බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක ගැන. ඔයාලා හිතන විදියට ඔයාගේ මනසින් දෙන්න බලන්න පොඩි බාස් 4ක 8ක එකක් ඔයාගේ ෆ්‍රී ස්ටයිල් එකක් දෙන්න බලන්න. හැමදාම අතල් අපි හිටියා මට දිශාන් බෝජි අද කතා කෙරුවා එක පට මරු අපි අතල් එක එක ලෙසි කව්‍ය කිව්ව නිසා ලස්සන ෆ්‍රී ස්ටයිල් එකක් දුන්නා. ගොඩක් ස්තුතියි. එල්ල කිරි සුපිරි කිරි. තෝර දැන් බවා මේ මොකද දැන් ඔයගේ ට්‍රැක්ස් කීයක් විතර එළියට ඇවිල්ලා තියෙනවද? මගේ ලිල් රූමින් ආවේ එකයි අමාර එකයි ලැජ්ජනද බං කියන එක. ඒකෙන් ආව ගොඩක් කට්ටිය අඳුරගත්ත කියලා මං හිතනවා. වලින් හිටියට වඩා මගේ පළවෙනි ට්‍රැක් එකේ ඉන්නේ මගේ සහෝදරෙක් කියලා අමිල කියලා. එහෙම තව යාළුවෙක් එක්ක කරගෙන
ඒන් බී කියල එකක් හදාගෙන ඔඩියට එනවා 2005 වීඩියෝ එකක් සෙවෙන් වුණු මාත්‍රි කියලා. ඒකෙන් පස්සේ ඒ ටීම් එකටම තව රැප්ක් යන එක තේර දාලා ඔහුම කාලයක් ඉතනින් එහෙම කොහොම හරි ඒක එකපාරට නතරුණා. ඊට පස්සේ මම ට්‍රැක් එකක් ලියගෙන යනවා ප්‍රභාගාවට කරන්න. අඩු අඩු තාගෙන ඕන මේක කරන්න කියලා අන්න ගියාම ට්‍රැක් එක කරනවා මගේ බාස්තිය ගාලා එම්පී එක ගහනවා. එකා ඒක තමයි නීතියන්දා කියන ට්‍රැක් එක දැන් ගහලා අපි ඔය හිටන් කියන පුද්ගලයා ජනාධිපති වුණාට පස්සේ මාස දෙක විතර පස්සේ කරපු වැඩක් කිව්වොත් ඇත්තරම හරි. එතකොට මේ දැන් ලිල් රෝම් එකකින් මේ ආශා එතකොට ප්‍රභා ඒ කට්ටියගේ ලෙවල් සපෝට් එක හොදවට හොඳයි. ඔන්න සපෝට් එකක් හම්බෙන අඩුපාඩු කියනවා හදාගන්නේ එයාලගෙන් අහලා එයාල එක්ක කතා බහ කරලා තමයි අඩුපාඩු කියනවා හදාගන්නේ. තප්පයක් දෙන හැම එකටම අඩුපාඩුවක් තිබ්බොත් කෝල් එකක් ගාලා හරි හම්බ වෙලා හරි කියනවා එතන හදාගනින් කියන එක ලොකු තප්පයක් මට. එතකොට බවා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් රැපර්ස් ලා ගොඩක් අය මේ ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. එතකොට වා මොකද හිතන්නේ රැප් මියුසික් වලට ඩ්‍රග්ස් ඕනමද කොහොමද මොකද හිතන්නේ? ඕ ඒක කැමැත්ත කැමැත්ත කියන්නේ කරන එක්කෙනාගේ කැමැත්ත. එතකොට ගෑන්ස්ටර් කියන රාමු ඇතුලේ ගත්තොත් ඕන රටක ඒ රාමු ඇතුලේ කියන දේ තියෙනවා. තමන්ගේ ජීවිතේ නිකන් පොඩ්ඩ පොඩ්ඩ ජීවිතය ඇති කරගන්න එක අඩුයි අනිවාර්යයෙන්. දැන් අද ලංකාවේ රැප් කියන ඉස්සර අපි අනිවාර්යෙන් තර්කයක් නැහැ බවන්තුනත් මං කියන එකට එකක වෙයි. ඉස්සර වටේට වඩා රැප් කියන දේ අද ලංකාවේ ඉස්සරහින් ඇවිල්ලා තියෙනවා. ඕන එක්කෙනෙක් දන්නවා ඒක. දැන් මේ පොඩි බවන්ත පොඩි මේ අමුතු ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මේ නිකන් පොඩි කිරිසප්පිය මේ පොඩි දරුවෝ පවා දැන් ගෑන්ස්ටර් රැප් කරන්න පටන් අරගෙන අපි චණ්ඩි අපි පාතාලේ කපනවා කොටනවා කියලා ගෑන්ස්ටර් රැප්. මොකද ඒවට කියන්නේ තියෙන. ඒ කියන්නේ චණ්ඩි අපි පාතාලේ කියලා තමයි වටේට කියන්නේ. ගෙදරට ගියාම අටෙන් පස්සේ නිදි. ඉතින් ඒ වගේ කටින් පොඩි ගෑන් තියෙන්නේ. මෙහෙමයි. ලංකාවේ ඇත්තම කිව්වොත් ගෑන්ස්ටර් කියන රාමු ඇතුලේ කට්ටිය රැප් කරාට ඇත්ත ජීවිතේදී පාරක තොටක හම්බ වුණත් යාළුවෝ කිස් කරගත්ත පාරදී යාලා කිස් කරගන්න හදන්නේ. එහෙම මේකක් කියන්නේ ලංකාව ඇතුළේදී පිටරට දකින්න ගෑන්ස්ටර් රාමුව ලංකාවේ දකින්න අමාරුයි. එතකොට වයස අඩු ප්‍රශ්නේ. එතකොට ගැලපෙන දෙයක් තොත් ඉස්තරහට යන්න පුළුවන් නේ බොරු ඇතුව. එතකොට මේ බව දැන් අපි රැප් පැත්තෙන් පොඩ්ඩක් එළියට ගියොත් දැන් ආදර සම්බන්ධයක් එහෙම නැද්ද? ආදර සම්බන්ධයක් අමාරු ප්‍රශ්නයක් නේ. ඒක අමාරු කරනනේ. අමාරු ප්‍රශ්නයක්. කල්පනා කරන්න දෙයක් නෑ ඒකට. මගේ හිතේ එහෙම දෙයක් තියෙනවා. අලුම අපි කරාට. දැන් කන්න මේක මම දැක්ක දෙයක් ඕගොල්ලෝ අතර සමහර ක්‍රූස් ඕගොල්ලෝ එක්ක රණ්ඩු දා ගන්නවා ප්‍රශ්න දා ගන්නවා අරකද මේකද කෑ ගහනවා. ඇයි එහෙම? මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ඔකට හේතුව? ඕකේ ඔයා කියන්නේ ඔයක කණ්ඩායමක් කිව්වට ඒක දෙන්නයි ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි අහන්නේ. කෙලින්ම කතාවට ඒ දෙන්නට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන්නේ අපේ ටීම් එකේ එක්කෙනෙක් එක්ක එක්කෙනෙක් නම කියන්න ඕනේ. දන්නවද අනේ අපේ ටීම් එකට මඩ ගැව්වට ඉතින් සැලෙන්න තරම් දෙයක් කියලා කරේ නෑ. අපි සැලෙන්නෙත් නෑ. මොකද එයාලගේ වයි අපේ වයි අහනකට ඔය උඩ ලික් පැත්තෙන් ෆලෝ කරන කට්ටියට දෙන්න දෙපැත්තේ තියෙන වචන බැලුවම තේරෙනවා කවුද එතනින් උඩින් ඉන්නේ පාලින් ඉන්නේ. මං ගැන ඒ ගැන කතා කරන්න ආස නෑ. මොකද ප්‍රශ්න නෑ පෞද්ගලිකව කරක්කවත් එල්ලෙන්න බලන් කට්ටියක් ඉන්නවා. ඔයාලා පෞද්ගලික දන්නවා කවුද කිව්වාම නම් ගම්මෝන්නේ. එහෙම කට්ටියකින් කියන්නේ ඉතින් කොච්චර ලුණත් අපි හොද ගන්නවා කියලා තමයි. හරි. එතකොට දැන් මේ බවන්තේම දකින්නදී පොගේ දවස්වල මේ ට්‍රැප් සීන් එක කරන පොඩි බීට් සීන් එකක් ගියා. දැක්කද? ඒක මොකද ඉතින් පැහැදිලි මොකක් කියද?
ඩිස්සීන් එක ගියා. ඒ කියන්නේ ට්‍රැප් සම්බන්ධවයි ඕල් ස්කූල් ඒ වගේ දේවල් සම්බන්ධව මේ. ඒ කියන්නේ ඩිස්සීන් එක ගියා. ඔය දකින්නද? මම එච්චර වීරන්නේ අලු. ආ එන්නේ මෙහෙ නෙවේ. අපිට ආපු ගියයි. ඒක යාලේ ලයිෆ් එක. මට තේරෙන දේ ඒගොල්ලෝගේ රියල් ලයිෆ් එක. ලංකාව ඇතුලේ ඒක කරන්න පුළුවන් ජගතේ අන්තාව දැකලා නැහැ කාලේ ගියා. ඉතින් මං අරයට මෙතනින් වැටෙන්න ගැහුවා. එක්කෙනෙක් කිව්වා ලොකු පුද්ගලෙක් කිව්වා මෙතනින් වැටෙන්න ගැහුවා. එයා කියන තව තැනල්ලේ කර ගිහිල්ලා මං එයාට ගැහුවා කියලා. එහෙම සීන් නැහැ. තනි කර රංගපෑම ලංකාව ඇතුළතම තාම කියන්නේ වචනෙන් සහ වැඩෙන් ගැන ගෑන්ස්ට කෙනෙක් දකිනවා අඩුයි. ඒ කියන්නේ බවන්ත නොකිය කියන්නේ නැති තරම් කියලා නේ. අඩුයි කියන්නේ නැති තරම් වගේ ගැන්ග්ස්ටර්ස්ලා. හරිය රියල්. රියල් ගැන්ග්ස්ටර්ලා අඩුයි නේ. හරි නදු අපි ඉතින් දැන් කට්ටියත් බලන් ඉන්න එකේ දැන් බවන්තෙන් ප්‍රශ්න ගොඩක් ඇහුවා. එයාවත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපිත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අපි බවන්තකින් සින්දුවක් අහමුද රැප් එකක් නැතුව. සින්දුවක්. හරි බවන්ත එහෙනම් ආර තියෙන අවස්ථාව දැන් සින්දුවක් කියන්න අපි කට්ටියෙන් බලන් ඉන්න. සිංදුවක් කියනවා මෙහෙම අපිට සිංදු කියන්න බෑ ඉවරනේ ආසාවට කල් එකට කරපු හින්දා කට්ටිය දැනගත්තා. බලමු අපිට සිංදු කියන්න බෑ. හරි බලමු අපි සිංදු. නැතකේ අතුරදී ගමනේ ගිමන් යමු සරණ සීන යවීම කුවකේ දානබු මතකේ අතුරදී ගමනේ ගිමන් යමු සරණ සීන යවීම කුවකේ දානබු ඔය දැසේ යුකක මොගේ සිත වශී කරා එක මාතක දවසක් සතුටින් තනමින් මටි වී අතීතේ කතා තනමින් මටි වී අතීතේ කතා එදිනේ ගොඩක් ලස්සන අපිට රණේ වන්දිරින් පුළුවන් විදියට කිව්වා. අනිත් එක අපි මේ ඔය ගමම පොඩ්ඩක් කියන්න බලන්න අපිට දැන් හදිස් දැන් බවන්ත ගැන නොදන්න කෙනෙක් නම් බවන්තව නැත්තම් කන්ටැක්ට් කරගන්න ඕන නම් කොහොමද බවන්තව අපි කන්ටැක්ට් කරගන්නේ පොඩ්ඩක් ඔයාගේ ෆෑන්ස්ලට නැත්තම් ඔයාව කන්ටැක්ට් කරගන්න ඉන්න කටට පොඩි දෙන්න නම්බර් එකක් හෝ නැත්තම් FB නේම් එකක් බවන්ත ආලෝක FB නේම් එක මැසේජ් එකට ගියා මැසේජ් එකක් දැම්මා එච්චර තමයි අපේ පුරින් නැහැ අපි නදුන් දැන් අපේ චැලෙන්ජ් එක නනවද නැත්නම් තවත් ටික බවන්තෙන් ප්‍රශ්න අහනවද? හරි ඉතින් බවන්ත ලෑස්තිලා ඉන්නවා අපිත් එක්ක චැලෙන්ජ් එකට. මම බවන්ත වෙන රැපස්ලෙන් ආනවා වගේ මාගෙනුත් ආන්නම්. මං අද චැලෙන්ජ් එකක් දෙනවා එයාට. චැලෙන්ජ් එක බාර ගන්න කැමතිද? බාර ගන්න කැමති. මොකද්ද මට චැලෙන්ජ් එක කියලා බලලා ඒකත් නෑ පොඩ්ඩක් හිතලා එහෙම බාර ගමු අපි. බෑ බෑ එහෙම බෑ. දැන් හැමෝම බය නැතුව බාර ගත්තා. ඉතින් මොන අවදානමක තිබ්බත් අවදානම මගේ ජීවිතේට කොහොම බලපායිද කියලා මං තාම හිතන්නේ. හරි ඉතින් මේක පොඩ්ඩක් සීරියස් නෙමෙයිනේ චුට්ටක් ජොලියනේ. හරි බලමු. හරි එහෙනම් මම මේ මේක ලොකුවටම මම කෝලර් ටින් එතකොට 50 50 එතකොට ඒ වගේ මොහරි තියනවා අපිට ගන්න. අපි ඒ බලමු අපි ඉස්සරහට බලමු මේක ආත ආත ඒ වගේ තියනවාද? ඔයාගේ තත්ත්වය අපි බලමු. එහෙනම් මෙන්න මේකයි ප්‍රශ්නේ බවන්ත. මේ කියන්නේ බාරගත් අපේ චැලෙන්ජ් එක. එහෙනම් කියන්න බලන්න ඔයාගේ ප්‍රථම ප්‍රේමය පටන් ගද්දි ඔයාට වයස කීයද? මගේ වයස ප්‍රථම ප්‍රේමය මතකයිද මන්දනේ? ඒ තරම් ගොඩක් ඒ කියන්නේ ඉඳලා දිනා? එහෙම නෑ අපි සත්තුනේ පුතා අපි අර එහෙම එහෙම කැත හිතකින් ලව් කරන්ද සෙට් කරගන්න නෑ කෙල්ලෝ. මගේ එතකොට ප්‍රථම ලව් එක චැලෙන්ජ් එක අනිවාර්යෙන් දෙන්න ඕනේ 14 ඔය ඔය ඇයිද කොප්පල්ලෝනේ
දිගරම වැඩ කරන්න ඉන්න නැත්තම් සෝල් ආටිස් කෙනෙක් විදිහට යනවාද කොහොමද අපිට මේ පැත්ත කිව්වොත් දිගරම ක්‍රූ එක ඉන්නවා දිගරම ටීම් එකේ ඉන්නවා ඒගොල්ලොත් එක්ක ගමනක් කරන්න බලාපොරොත්තුෙන් වැඩි පැහැදි මගේ පැත්තෙන් කරන්න උපරිම දේ ටීම් එක පැත්තට දීලා සෙට් එකම එක කියන්නේ ලංකාවේ නමක් තියන්න පුළුවන් තැනකට ගේන්න බලාපොරොත්තු වෙනවා ටීම් එක. හරි. එතකොට මේ දැන් හරියටම කිව්වොත් අපිට මේ ඩිල් රෝම් එකෙන් අලුතෙන් එන්ටර් ට්‍රැක් යන්න නැද්ද? يعني කට්ටියම ඉන්න ට්‍රැක් එකක් වගේ. කට්ටියම ඉන්න එකක් නෑ. දැනට ශරාගේ ප්‍රභාගේ එකක් රෙකෝඩින් කරලා තියෙනවා. කොහොම කොහොම තනි තනි ඔය කියන්නේ අසාක එහෙම එහෙම ට්‍රැක් රෙකෝඩ් කරලා තියෙනවා. දැන් එළියට එන්නේ නෑ ඒවා. දැනට ළඟදී එන්න තියෙන්නේ මගේ ප්‍රභාගේ එකයි. තෝර මගේ සෝලෝ එකක් තියෙනවා නේම් එක බවා කියලා. ඒකෙන්ද තියෙනවා. තෝර මගේ ප්‍රයිවට් එකක් තියෙනවා කියලා. ඒක කවදේද දන්නේ. ඒක මගේ කියන්නේ මගේ ලයිට් එකක් එක්ක ගතුණු කතාවක් ඒකයි. හිතන්නේ ලිරෝමෙන් බලාපොරොත්තු නෝක්ලියක් වේ සමහර වෙනසක් වේ. අනිවාර්යෙන් ඒ වගේම තමයි අද ලංකාවේ රැපර්ස්ලා ගොඩක් ඉන්න බවන්ත දකින්න ඇති බලන බලන තැන අස්සක් මුල්ලක් නෑ ඔබ දකින්නේ ආටිස්ට්ලා නම් ඒ ඉතින් ලංකාවේ රැප්ම තමයි ඉතින් ඒ කියන්නේ අනේ කිසිම අපහසයක් නෑ මමත් කැමතියි හැමදාම රැපර්ස්ලා බිහි වෙනවාට බවන්ත එනම් කියන්න බන් වාර හිතට වැදිච්ච ලංකාවේ රැපර්ස්ලාගේ නම් ටිකක් ඒ කාලින් අපි කියන්නේ රැප් කරන්න කලින් අහන්න බෑනේ ඇහුවා එතකොට බිල්ඩි ඇහුවා එයාලා යන ගමන දැකලා තමයි අපි එකටම කුලප්පුනේ ගමේ මිනිස්සු විදියට එයාලා වැඩක් කරා අපිට පුළුවන් හරි පෞගේ දවස්වල එක මේ භවන්තගේ හිත පොඩ්ඩක් මේ ඉතාලි පැත්තට පොඩ්ඩක් යනා වගේ එකක් මට තේරුණා ඉතාලි නම් හිත පොඩ්ඩක් ගියේ නෑ බලමු අපි එහෙම කිව්වොත් ඉතා රටට නෙවෙයි හිත ගියේ අපේ ලංකාව තුන්යි අපිට අපිට ලංකාව වටිනවා රටට නෙවෙයි හිත ගියේ මේ ලංකාවේම හරි අපි කියමුකෝ ලංකාවේ කෙනෙක් ලංකාවේම පුරුකක් එහෙ පැල වෙලා ඒ පැල වෙච්ච ගහට මම ලංකාවෙන් වතුර දාන්න බලාපොරොත්තු වෙන් ඉන්න කිව්වොත් තේරුම් යයි ගොඩක් කට්ටියට හරි හරි මේ ගහන් ඉන්න තියා නේද යන්න බෑ අං ඉන්නත් හරි එහෙම තමයි බවා උත්තර දෙන්නේ එතකොට බවා දැන් ඔවුන් කාල වේලාවත් පොඩ්ඩක් ඉවරලා තියෙනවා මේ පාට මේ ගමනෙන්ද කවුද මේ උදව් කරේ මුල්ලනි තාලම මම දාගත්තවන්කෝ මගේ සෞත් එක් ඉන්නවා එයත් එක්ක සෙල්ෆි රැප් වලින් ආවේ ඕම විස්සක් විතර දාගත්ත පිඩි එකේ දාලා ඊට පස්සේ දැන් පහල වෙනවා මගේ ඇක් එකේ නම මගේ සැබෑනුන් කියලා ඒකත් එක්ක මම රැප් වලට ඇදලා ගත්තේ අමිල අමිල කියලා දැරද කවුදරෙක් කියනවා එයා ඊට පස්සේ ඔහොම ප්‍රභාගාවට එනවා ඔය දෙන්න තමා මාව රැප් කියන එකට නිකන් ඉතින් නැති විදිහට ඇදලා ගත්තේ ඒ දෙන්න තමයි ඉන්නේ ඔය ටීම් එකේ ඉන්න ඔක්කොම අප්පයක් දෙනවා ඒකම රෙස්පෙක්ට් කරන උඩම දන්න දෙයක් අහගන්න පුළුවන් කට්ටියක් ඉන්නේ ප්‍රභාට ස්තුති කරනවා ඒකට වාම අර චැනල් එකෙන් ලයිව් චැනල් එකට පාරු වෙකර ස්තුති ඒකට බෝජි එකෙම ඒ ටික තමයි අනිවාර්යෙන් එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද බවන්තගේ ඉන්ටර්විව් එක උනේ. ඉතින් කට්ටිය හිතනවා මේක ප්‍රොෆෙෂනල් ඉදිරිය යනවා කියලා. ඉතින් අපි පටන් ගන්නේ මාතල්ලක් කියලා. ඒත් ප්‍රොෆෙෂනල් ඉදිරිය තමයි ඉවර වෙන්නේ. ඉතින් බවන්ත ඉස්සරහට කරන තියෙන හැම සින්දුවක්ම හැම වැඩක්ම සාර්ථක කරන එක අපි විශ් කරනවා. ඉතින් බවන්ත ගැන හොඳ කොල්ලෙක්. බවන්ත ගැන දන්නේ නැත්නම් කිව්වාගේ බවන්ත ආලෝක FB එකේ සර්ච් කරලා බලන්න. නැත්නම් ඔයගොල්ලන්ට ලිල් රෝමේ ඒ ක්‍රූ එකේ සින්දු ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් බවන්ත ජය වේවා ඉස්සරහට කරන හැම සින්දුවක්ම හැම කාර්යයක්ම සාර්ථක කරලා අපි විශ් කරනවා.
එහෙනම් අද අපි යනවා ඔයගොල්ලන්ගේ නිවසින්. අදත් ඔන්න ඔය තමයි අපේ නිමා වෙන්න එක ඉන්ටර්විව් එකක්. තව ආටිස්ට් කෙනෙක් වරගෙන ආයිත් අපි හම්බෙමු. එතකන් මේ වයිට් වර්ක් ස්ටුඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ ගැන පොඩ්ඩක් කියලා දැනුවත් කරන්න. එහෙනම් හැමෝටම බයි, පීස්, ධර්මෙන් ජය වේවා. ජය වේවා.